සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 සමග ලබමුණු මම බලින්ද තිරිමා. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන කුවත් සිරස්තන. නාමල් කුමාර් ලබා දුන් හඬ පටවල පොලිස් ප්‍රතිවරයාගේ හඬ ඇතුළත් බව තහවුරු වෙයි. නොරොච්චෝලේ පද්ධතියට එක්කිරීම පමා වෙයි. විදුලි සැපයීමට තවදුරටත් බාධා. ජිනීවාහිදී සිවාජුලිංගම් උණුසුම් වචන හුවමාරුවක මා කොමසාරිස්වරියගේ වාර්තාව හෙට කොමිසම හමුවට. විශ්වවිද්‍යාල සිසුන්ට අදත් කොළඹදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක්. කාන්තාවකට අයිතු සංඥා කළ ත්‍රියෝදිරත රියදුරු රිමාන්ඩ් භාරයට ප්‍රභු ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ලබන 26 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද කැඳවු අවස්ථාවේදී. මෙතර ප්‍රභු ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධව නාමල් කුමාර මහතා ලබා දුන් හඬ පටවල පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාගේ කටහඬද ඇතුළත් බවට තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රභු ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද කැඳවුණු ලැබුවා. එහිදී නාලකද සිල්වාට එරෙහිව ඇති ප්‍රභු ඝාතන චෝදනා සනාථ කිරීමට මේ දක්වා ලැබී ඇති සාක්ෂි සම්බන්ධව සම්පින්ඩන වාර්තාවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළා. මෙම නඩුව අවසන් වරට කැඳවු පසුගිය 6 වනදා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණවලට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව අදාළ සාක්ෂි ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයකට අනුව අද දිනේ අදාළ සම්පින්ඩන වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ලබා දුන් රහසිගත දුරකථන සංවාදවල හඬපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය කර තිබෙනවා. එෙහිදී අනාවරණ වී ඇත්තේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ කටහඬද අදාළ දුරකථන සංවාදයක ඇතුළත්ව තිබූ බවයි. ඒ බව රජයේ රස පරීක්ෂකවරයා කළ පරීක්ෂණයේදීද තහවුරු වී ඇති අතර ඊට අදාළ වාර්තාව පසුගියදා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ නුඹට චෙක්පත් ලැබුණේද මුදල් ලැබුණේද සහ එම මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට හා අවවාද ඇතුළත් සංවාද එහි අන්තර්ගතව තිබූ බවයි. මේ සම්බන්ධව පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් තෙවන වරටත් පසුගිය ඉරිදා පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් බව එම උසස් පොලිස් නිලධාරියා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා. නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමෙන් ජාතික විදුලි බල සැපයීමට සිදු වූ බාධාව මෙතෙක් යථාතත්වයට පත් කර නැහැ. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය අද පෙරවරු 11ට පමණ සකස් කර අවසන් වූ නමුත් එම ධාරිතාව ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට මෙතෙක් හැකි වී නොමැති බවයි. තාක්ෂණික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඊයේ පෙරවරු 11ට පමණ නොරොච්චෝලේ ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදු වූ අතර ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වූ ධාරිතාව මෙගාවොට් 270ක්. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ එම හේතුව මෙන්ම ජලවිදුලි බලාගාරවල ජනන ධාරිතාව 20%ක් දක්වා පහත බැස ඇති පසුබිමක් තුළ ප්‍රදේශ රැසකට විදුලිය සැපයුම එන හිටි බවයි. කෙසේ වෙතත් විදුලිය සැපයීම බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා. කැඩලා තියෙන නොරොච්චල හදා ගන්න බැරි විදුලිය අරුබුදයට ගිය රට අගාධයට යන තැනට තමයි පත් වෙලා තියෙන්නේ. අද විතරක් නම් නෙවෙයි දැන් මීට දවස් දෙක තුනකට කලිනුත් කැපුවා. එදා දවසම තිබුණේ නෑ. වැඩ නෑ නේ. මේ ඒවා තාම නෑ කරන්ට් එක. කතා කරලා එපා වෙලා තියෙන මිදුල් ගේනවා මේ යකු දෙන්නේ නෑ. බලන්න කොලෙන් මේ විදුලි කවදා ජපානයේ තත්තර ඉද කියලා බලන්න. පැය 24 න් පැය 3-4 කාගේ ලයිට් නෑ කියලා වැඩක් නෑ මත්තයා යන්න ඔබත් තරම්. නොරොච්චලෙද මොකද්ද කැඩිලා කියනවා? නෑ මත්තයා අහගන්න. දෙවන ජන යන්ත්‍රය මේ වගේ තාක්ෂණික දෝෂයෙන් නිවැරදි කිරීම සිදු කරලා තිබෙනවා. කෙසේ නමුත් මේ වෙනුවටත් පරීක්ෂණ විදුලි ජන තත්ත්වයේ පවතින්නේ. තවමත් පද්ධතිය සමග සම්බන්ධ කරගෙන නැහැ විදුලි ජනේ සඳහා උපයෝග කරන හේම සිදුවන්නේ නැහැ. බලාපොරොත්තු වෙන අදවස ඇතුළත මේ ජන යන්ත්‍රය නැවතත් පද්ධතියට එකතුලා විදුලි ජනේ සඳහා සම්බන්ධ කරගෙන හැකි වෙවි කියලා. සබරගමු විශ්වවිද්‍යාලයේ මහශිෂ්‍ය සංගමය අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවතු විරෝධතාවකට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
තත්ත්වය පාලනය කිරීම සඳහා අදත් කාන්තා පොලිස් නිලධාරණයන් විරෝධතාව ඉදිරිපිටට යොදවා තිබුණා. සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ අතිරේක ප්‍රවේශය යටතේ සිදු කරන බඳවා ගැනීම කප්පාදුව වහා නවතා දමන ලෙස ආණ්ඩුවට බල කරමින් කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ වුණා. විරෝධතාවේ නිරත සිසුන් පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වසලට පැමිණෙන විට එහි ප්‍රධාන පිවිසුම මෙලෙස දැඩි රැකවල් මැද අගුරුලා තිබුණා. සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වසලට පැමිණීම වැළැක්වීම සඳහා පොලිස් කාන්තා නිලධාරණයන් අදත් ඉදිරිපසින් රඳවා සිටීමේ ලෙසින් පසුව සිසුන් නිමස්ථානයට පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියද ඒ නොලැබුණු අතර අනතුරුව සිසුන් විසිරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළා. මෙහිදී පොලිස් කැරලි මර්ධනයකගේ බටයින් පාදයේ ආධාරයෙන්ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර උසස් පොලිස් නිලධාරීන් සිසුන්ගේ මුහුණටම ප්‍රහාර එල්ල කිරීමට අනදින ආකාරයෙන් දක්නට ලැබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ජිනීවාහි පැවති සමාන්තර සැසිවාරයකදී ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංග මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ දෙමළ ඩයස්පෝරාව සංවිධාන කළ සමාන්තර සැසිවාරයක් ජිනීවාහිදී ඊයේ පැවැත්ුණා. එම සැසිය සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශ්‍රීධරන් සහ එම්.ඒ. සුමන්ත්‍රණ යන මහතුරුන් එක්ව සිටියා. ඊට එක් වූ විදේශගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදහස් දැක්වීමත් සමග එහි ඇතිවුණේ නොසන්සුන් තත්ත්වයක්. එම සමාන්තර සැසිවාරයට එක්ව සිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ත්‍රණ මහතා මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා. ඔබතුමා මේ අවස්ථාවට කැමතුනේ රජයේ නියෝජනය කරන නැත්නම් රාජ්‍ය නමුළු සංවිධානය නියෝජනය කරමින්ද? මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යාපනයේ දිස්ත්‍රික් මන්ත්‍රීගෙන් අපි කතා කරන කරුණු දැනටමත් ශ්‍රී ලංකා රජයේ බාරගත් දේවල් ජනතා අතරමතයක් තිබෙනවා. ඔබතුමාට මේ අවස්ථාව ලබා දුන්නේ ඔබතුමා අයවැයද පක්ෂව ඡන්දය දුන්න නිසා කියලා. ඈරට මහින්ද රාජපක්ෂ මහත්මයා ගාලේ මම
නියතර විශ්‍රාමික රිය ඇඩ්මිරාල් සරත් වීරසේකර මහතා අද පෙරවරුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ඇමතුවා. ජාතින්ට වෙනස් ආකාරයට සැලකීම පිළිබඳ කතා කරන විට අද අප කිව යුතුයි යුද හමුදාවේ සිංහල ජෙනරල්වරු දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කළ නිසා දඬුවම් විඳින බව. මෙම ජෙනරල්වරු යුද හමුදාවේ පෙරමුණේ සිටි අයයි. එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂඥ වාර්තාවේ අඩංගු සාවද්ද යුද අපරාධ චෝදනා මත ජිනීවා මහ කොමසාරිස්වරයේ කියනවා ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. අය ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාලෙස පත්කිරීම පිළිබඳ කනසල ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා ඔහු පත්කලේ සුදුසුකම් මතයි. ඒ අපේ අභ්‍යන්තර කටයුත්තක්. මහකොමසාරිස්වරියට බැහැ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න. මහකොමසාරිස්වරිය සමුහ මිනීවල ගැන කතා කරනවා. නියමිත කාලයට කලින් කාබන් කාලනිර්ණ පරීක්ෂණයක් සිදු කළේ යුද හමුදාවට වගකීම පවරන්න. නමුත් ඔවුන්ගේ අවාසනාවට ඒ ඇටකටු වසර 600ක් පැරණි බව දැන් සනාථ වෙලා තියෙනවා. යුද හමුදාවට එරෙහි කුමන්ත්‍රණය ඉතා පැහැදිලියි. ඔවුන්ට විදේශ රටවලට යාමට වීසා ලැබෙන්නේ නැහැ. සාමසාධක හමුදා මෙහෙයුම් සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සියල්ලට හේතුව යුද්ධයට සහභාගී වීමයි. ඇමරිකාව මානව හිමිකම් කවුන්සලෙන් ඉවත් වුණේ මෙය දේශපාලනයේ අසූචි වලක් කියලා. අපගේ රණවිරුවන් කෙරෙහි මහකොමසාරිස් දක්වන මේ පිළිකුල් සහගත අකල්පය නිසා ඇමරිකාවේ ඉහත ප්‍රකාශය තවදුරටත් සනාථ වෙනවා. The High Commissioner's above indifferent attitude towards our war heroes further substantiate Nikki Haley's above statement. මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ හමු වී ඇති ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවට සම අනුග්‍රහකත්වයේ ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ප්‍රකාශයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය නොමග යවන සුළු කරුණු වලින් සමන්විත බවයි. විපක්ෂ නායක වරයා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් පිළිබඳ සඳහන් කළද 2015 වසරෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියක් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් නොවූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා. මේ අතර පුනරුත්ථාපනය වූ LTTE සමාජිකින් විසින් පිහිටුවාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී සටන් කාමින්ගේ පක්ෂය සහ එප්ප නැගී සිටිමු සංවිධානය ඒකාපද්ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. අපේ පැවතිච්ච සියලු ආණ්ඩු යුද්ධ තියන කාලේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට වේවා ජනවාර්ගික අර්බුදයට වේවා සාකච්ඡා කරේ ප්‍රභාකරන් නැතුළු කණ්ඩායමත් එක්ක 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ විසඳුම් හැව්වේ ඒ අරගලයේ වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායමත් එක්ක නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා විසඳුම් හැව්වේ සමරකලා ඩග්ලස් දේවානන්දත් එක්ක නැත්නම් කරුණා අම්මන් එක්ක රනිල් වික්‍රමසිංහ වේවා චන්ද්‍රිකා කුමාරතුංග වේවා මේ හැමෝම දේශපාලඥයොත් එක්ක තමයි විසඳුම් හැව්වේ ඒ තමයි අපේ අසාර්ථකත්වය ඇත්තටම සටන් බිමේ ඉන්න අපිත් එක්ක මේ ගැන කතා කරන්න කවුරුත් ඉදිරිපත් උනේ නැහැ ඇත්තටම මේක කතා කරලා තියෙනවා නම් මේ අවුරුදු 10ක් දැන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ජෙනීවාවට ගිහිල්ලා ජාත්‍යන්තර ප්‍රජාවහන්න ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ නැහැ 965 ඉඳලා 71 වෙනකන් දකුණු ඇති වෙච්ච මේකේ 25000කට වැඩි සිංහල තරුණයෝ ඇවිල්ලා ඝාතනයට ලක් වෙලා තියෙනවා 1987 60000කට වඩා කොල්ල තරුණයා කපලා කොටලා කැලණි ගඟට විසික් කරලා ඒව ඔක්කොම මේ රජේ කරා මිලිටරි මැෂින් එක පාවිච්චි කරලා තමයි මේක කරේ මේ අපරාධවලට පරික්ෂණයක් කරලා තිබුණා නම් දැන් මුල්ලිවායිකල් වල වෙච්ච දේවලට අපි ජෙනීවාවට ගිහිල්ලා කතා කරන්න ඕනේ කමක් නැහැ තමන් එතනෝල් ගෙන්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කළ චෝදනාව ඔප්පු කළ හැකි නම් තමන් දේශපාලන ජීවිතයෙන් සමු ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්ද මහතා පවසනවා ඕමේ බව සඳහන් කළේ පසුගියදා රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් මෙතර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා මෙවර මානව හිමිකම් කොමිසමට අර 2015 සමානුග්‍රහය දක්වමින් ඉදිරිපත් කරපු යෝජනාවලිය තව අවුරුදු දෙකකට දික් කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ යෝජනාවලියට සමානුග්‍රාහකත්වය දක්වන්නට ජනාධිපතිවරයාගේ අනුමැතිය දීලා නැහැ. එහෙමනම් කොහොමද මේ අවුරුදු දෙකක් දීර්ඝ කරන් අනුග්‍රාහකත්වයක් ලබා ගත්තේ? අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගන්න තීරණ මොනවද කියලා තිලක්මාරපණ ඇමතුමා දන්නේ නැහැ. එතුමාගේ අමාත්‍යාංශයේ ලේකම් දන්නේ නැහැ. එහෙනම් කවුද මේ තීන්දුව තීරණ ගන්නේ? අද ජිනීව රටේ ඉන්න අපේ තානාපතිතුමාට නියෝග लंका
අර්ජුන ඇලෝසියස්ට අයිති ස්කාගාරයක් 2015 මැයි 21 වෙනිදා සුරබත් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 506ක් ගෙවන්න නියමිතලා තිබුණා. නමුත් අද වෙනකම් මේ ලක්ෂ 506 සුරබත් දෙපාර්තමේන්තුවට ලැබිලා නැහැ. කලුතර බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රා බැඳීම සඳහා පොල්ගස් 70000ක් ඉල්ලනවා. ඒ 70000ෙන් 38000ක් ඉල්ලන්නේ මම අර කලින් කියපු සමාගමට අයිති ස්කාගාරයක් විසින්. පොල් සංවර්ධන මණ්ඩලයේ නිර්දේශයේ අක්කරයකට ගස් 69යි. එහෙම බැලුවත් අක්කර 1000ක විතර ප්‍රමාණික දාමේ පොල්ගස් ඉල්ලන්නේ. ගහකින් ගන්න පුළුවන් රා ලීටර් එකමාරයි. මේ හදන්නේ ලයිසන් එක පෙන්නලා කෘතිම රා හදන්න. ඊද සුරාබද්දු නිලධාරීන් ඉන්නවා ඍජුව තීන්දුවක මේ ගස් බල නැතුව දෙන්න බෑ කියලා. හැබැයි එහෙම තිබෙද්දී මේ රජයේ වගකීතු යමති රවුන්ඩ බලපෑම් කරලා තිබෙනවා ගස් ලයිසන් එක දෙන්න කියලා. රංජන රාමනායක ද පහුගිය දවසක පාර්ලිමේන්තු මම නැති වෙලාවේදී කතා කරලා තියෙනවා මේ රටට ඉතනෝල් ගෙන්නන ප්‍රධාන කෙනෙක් කියලා මම පැහැදිලි අභියෝගයක් කරනවා එහෙම එකක් ඔප්පු කරන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම මගේ දේශපාලන ජීවිතෙන් සමු ගන්නවා කවුද රංජන රාමනායක කියන්නේ රංජන රාමනායක කියන්නේ 1983 දී දෙමළ කෝලාහල වෙලාවේ තේවරාජ කියලා කඩයක් තිබ්බා උගස් බඩු සාප්පුවක් සම්පූර්ණයෙන්ම කඩලා සේප්පුව අරන්ගේ කෙනා තමයි කියන්නේ රංජන කියන්නේ ගෑනු සම්බන්ධයෙන් නෙමෙයි මුළු මීගමෝම දන්නවා කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැහැ ඊළඟට මට මතකයි හන්තානේ අමාය හෝටලෙට 750000 ගෙවන්න නැතුව ඒකට නඩුවක් තියෙනවා ඊළඟට ගුරුවරියකට 110000ක් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා ඊළඟට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අපහාස කරලා නඩු 12ක් තියෙන කෙනෙක් ඒ වගේම තමයි එක කාලයක මෙතුමා ඇමරිකාවේ නිව්යෝක් වල කොහෙද වැඩ කරේ සල් වැඩ කරේ මොනවද සල් කරේ සල් බඩුවක් නැහැ කෙනෙක් හැටියට කෙනෙක් කැඩියට වැඩ කරපු කෙනෙක් මේ මම හිතන්නේ ඒක අසාධාරණයි ඒක කපහරින්න කෙනෙක් වැඩ කරා කියලා රංජන රාමනායක ඔබතුමා කිව්වා ඒක කපහරින්න ඒක වැදගත් කතාවක් නෙමෙයි you have no right to say that honorable mp ඔබතුමාට පුළුවන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා රංජන් මන්ත්‍රීතුමාත් ඉන්න වෙලාවක මේ කාරණේ මතු කරන්න ඒක අපි කරගන්නවා හැබැයි තමුන්නාංශ දන්නවද මේ පාර්ලිමේන්තුවම අද මේ විවාදය පාවිච්චි කරලා එතුමා මේ විදිහට ගෙව්වා දැන් එතුමා මොනවද කිව්වේ එතුමා කිව්වා එතරම් ගෙන්නන එක්සත් ජාතික රක්ෂිත එක්කෙනෙක් ඉන්නවා කිව්වා හැබැයි ඒ එක්සත් ජාතික රක්ෂිත නාගේ නම කිව්වේ නැහැ දැන් එතුමා කොකේන් ගන්න මොනවද කිව්වේ එතුමා කිව්වා පාර්ලිමේන්තුවේ කැබිනට් එක කොකේන් ගහනවා කිව්වා කවුද කැබිනට් එක නමුනාසලා තමුන්නාංශලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනකොට එතුමා කටහහන කිව්වා පොදුජන පෙරමුණේ අය තමයි කොකේන් මේක නවත්තන්න කියන්නේ මේක තමුන්නාන්සලගේ නායකයෝ එක්ක නෑව පාවිච්චි කරනවා අනිත් අයට බඳ ගන්න මේ විදිහට කරන්න එපා මොකද අපිටත් ආත්ම කරුත්වයක් තියෙනවා අද ඔය ලයිකා මොබයිල් ආයතනයත් එක්කලා වැඩියම සම්බන්ධතාව තියන්නේ කවුද රංජන රාමනායක රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවටගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7 දෙනා සහ අඩවි වන නිලධාරීවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ සැකකරුවන් ඊයේ රාත්‍රියේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පොලිස් සරයන් වරුන් දෙදෙනෙකු උප පොලිස් පරීක්ෂක වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරු 3 දෙනෙකු මෙන්ම වලස්මුල්ල ප්‍රධාන අඩවි වන නිලධාරීවරයා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට පත් වුණා. අදාළ සැකකරුවන් ඊයේ රාත්‍රියේ ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු වන සංරක්ෂණ දහරියකු මෙවන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මෙතර ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුතු තවත් පුද්ගලයන් නිදැල්ලේ සිටින බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කර සිටිනවා. පාවක යටපත් ගෙවුම රවි විජේවර්ධන එයා අනිවාර්යෙන්ම අත්තරම් කොට ගන්නයි කියලා තමයි මම කියන්නේ. එයා අත්තරම් කොට ගන්න නැත්නම් කොට බන්දුල මහත්තයත් මේ චුට්ටක් තාම අත්තරම් කොට අරන්නේ නැහැ. ඒ දෙන්නත් අත්තරම් කොට ගන්න කී තමයි මම කියන්නේ. දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති නෑනේ. එයත් අත්තරම් කොට ගන්න ඕනේ. එයා එයත් අනුබල දීලා තියෙනවනේ එක්කෙනෙක් මරුණට පස්සේ අනිත් කෙනත් මරන්නේ කිය. ඒ චුට්ට අපේ මහත්තයගේ පස්සෙන් දෙපාරක් එහාට මෙහාට අපේ කැමරාවේ සඳහන් වෙලා තියෙනවා. මේ ඉන්න දරු හතර දෙනාගේ තාත්තලට මේ කරපු දෙයට මේ යාලට හොඳට වාච්චු දෙන්න කියලා තමයි කියන්නේ අපිට සාධාරණ ඉෂ්ට කර දෙන්න කියලා තමයි කියන්නේ උතුරේ ජනතාව අතර ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදයේ අවසන් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වමින්. අදත් උතුරේ සංහිඳියාව ගොඩනගන්න අපි ගියාම සංහිඳියාව නැතිම තැන උතුරේ ජනතාව අතරේ සංහිඳියාවක් නැති එක ප්‍රබලම ප්‍රශ්නය. උතුරේ කුලවාදය නිසා
උතුරේ මිනිස්සු එකතු කරන්න බැරිකම. මම නියෝජ්‍ය මහලේ කම්රයට කිව්වා ලිංග වලින් වතුර බොන්න ලිංග වෙන් කරලා තියෙන්නේ කුලවාදයේ නිසා උතුරේ. මම නියෝජ්‍ය මහලේ කම්රයත් එක්ක කිව්වා පෞගේ සතියේ නිකුත් වෙච්ච එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා රජයේ කටයුතු සම්බන්ධයෙන් නිවේදනය පිළිබඳව මම එතුමා එක්ක කතා කරා. මේ නිවේදනය එකතැනක තිබෙනවා ශ්‍රී ලංකා රජය විසින් උතුරේ යුද්ධ කඳවුරු ප්‍රදේශවලට හමුදා කඳවුරට ලබාගත් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව ඉතාම අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කරන්න ශ්‍රී ලංකා රජය වහාම ස්වාධීන කොමිෂන් සභාවක් පත් කළ යුතුයි කියලා. මම නියෝජ්‍ය මහලේකම්වරයාට කිව්වා මානව හිමිකම් කොමසාරිස්තුමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මොනතරම් අනුබෝධයකින් මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙනවා කියලා. මොනතරම් වැරදි තොරතුරු පදනම් කරගෙනද කියලා. අදත් ඔබ පත්තරවල දකින්නට ඇති මාධ්‍ය තුල ඊය රැත් අහන්නට ඇති මේ දවස්වල බොහෝ කතාබහට ලක් වී තිබෙන පොලිසිය නිලධාරී මහත්තුරු අතින් ඝාතනය වූවායයි සැක කරන රජගම දෙදෙනෙකුගේ ඝාතනය. මේ රජගම දෙදෙනාගේ භාර්යාවන් දෙදෙනා සහ දරුවන් මම ගිය සතියේ ගෙන්නුවා. අර අවුරුදු 10ක දරුව මංගාවට ආවා. පිරිමි දරුවා. ඇවිල්ලා මංගාවට ඇවිල්ලා කිව්වා මට ඔයාට රහසක් කියන්න තියෙනවා කිව්වා. ඔයා දන්නව නේද අපේ තාත්තා ඉන්නේ කොහෙද කියලා. අපේ තාත්තා ඉන්න තැනින් ඔයා තියාගෙන ඉන්න තැනින් මට ගෙනත් දෙන්න. මේ අවුරුදු 10 දරුවා කිව්වා. මං නිහඬ වුණොත් මේ පුංචි දරුවා ගෙදර ගිහිල්ලත් නැන්නම් හම්බේ නායටත් කියයි. අපි ජනාධිපති මාමට කිව්වා අපේ තාත්තා හොයලා දෙන්න කියලා එයා ගාව ඉන්න නිසා. එයා මුකුත් කිව්වේ නැහැ කියලා කියයි. ඒක නිසා මම ගත් කටටම කිව්වා ඒක අහපු ගමන්ම මම පුතේ ඔයාගේ තාත්තලා ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. මාත් හොයනවා. මමත් හොයලා හොයාගත්තොත් මම ඔයාලට කියන්නම් කියලා මම කිව්වා. ත්‍රිපිටකයේ ලෝක උරුමයක් කිරීම පිළිබඳව දැඩි විවේචන සහ ප්‍රහාර සමාජ විබ්බඩවිවල. මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව සෝෂල් මීඩියා හරහා බරපතල විවේචන සහ ප්‍රහාර. ත්‍රිපිටකයේ ලෝක උරුමයක් කරන්න අපි ගන්න උත්සාහයත් වැරදි කියලා කියන්නේ. ජාතික උරුමයක් කරපු එකත් වැරදි කියලා කියනවා සමාජ විබ්බඩවි. වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ හඬටද කන් නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අවිස්සාවේල්ල තල්දුව නගරයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා. අපේ කාලේ වගේ දෙගුණයක් බදු අය කරනවා ඔබ නොදැනුවත්. පොකට් ට්විටර් විදලා දිනවා දෙපාරක්. ඇත්ත මුළු කාලය තුලම බලි ගත්තා. අද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ දාලා දිපිච්ච නඩු හතරක් නඩුකාරයා කව ඉල්ලා අස් කරගෙන යනවා මේ බුරු නඩු ගේන්න එපා කියලා. අද දූෂණය රජ වෙලා ජනාධිපතිවරයා කියනවා අල්ලස් කොමිෂමෙන් දාන්න ගිය ප්‍රචාරාත්මක වැඩපිළිවෙලකට පගාව ගත්තා කියලා. අධිවේගී මාර්ගයේ පස් පුරවනවා. ජනාධිපතිතුමා කිව්වලු පස් කඳු කපලා පුරවන්න එපා කියලා. නුවර නායකයාටයි කොළඹ නායකයෙකුට. ඒක ඇහුවේ නැතිලු. වෙන නැත්තං ඒ ලොඩ දාන්නේ නෙදී. ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. බයයි. ගුලාන්ඩුවේ බදුපති ප්‍රතියක් නැහැ. දැන් ඉතින් ලයික් කපනකොට සැපද? සතුටුයිද? අපි දිනන අපේක්ෂකේ දානවා ජනාධිපති වරෙන්ට. ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේ වගකීම තමයි ගන්නෙ. නවත වරක් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තු බව එහි ජාතික සංවිධායක දොමින්ද දිසානායක මහතා පවසනවා. කෙසේ නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සිඹලාපිටිය මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවයි. නැවත වතාවක් ජනාධිපති කරන්නේ වර්තමාන ඉන්න ජනාධිපතිතුමාමයි. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ බලාපොරොත්තුව. බැරි වෙලා හරි එතුමා ඉල්ලන්නේ නැහැ කියලා කියනනම් තමයි අපි වෙන අපේක්ෂකෙක් පිළිබඳව කතා බහ කරන්න ඕනකම තියෙනවා. අපේ අපේක්ෂකව ජයග්‍රහණය කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඇරෙන්න ඒ අපේක්ෂකව පිළිබඳව අපට දැම්ම කතා බහ කරන්න බෑ. ජනාධිපතිතුමාගේ වැයශීෂ්‍ය සඳහා විශාල මුදලක් වෙන් කරලා ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන අයවැය අපිට නරකයි කියන්න පුළුවන් කමක් තියෙනවා. විපක්ෂයේ ඉන්නවා කියලා කියන්නේ හැම දෙයකටම විරුද්ධ වෙනවා කියන සංකල්පේ නම් මම නැහැ. සමහර පන්තිවල මාර්ග කරනවා කියන එක එක්සත් ජාතික පක්ෂයේ තියෙන ගමනක් කියන්නේ සුද
එහෙම අවශ්‍යතාවයක් නැහැ සජ්ජාතික පක්ෂයත් එක්ක ජනාධිපතිතුමා තියෙන සම්බන්ධතාවය මටත් තියෙනවා මෝ ජනාධිපතිතුමාමයි එකට තමයි සජ්ජාතික පක්ෂයේ වේදිකාවේ නැග්ගේ ඉතින් ජනාධිපතිතුමාට හැරිසන් නැමතුමාගේ උත්සවයට ගිහිල්ලා කුෂකර්ම මාත්‍යංශය දැන් හොඳින් කරගෙන යනවා කියලා කියන්න පුළුවන් වගේම දුමින්සා නායකටත් හොඳ වැඩක් කරනකොට හොඳයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා දැන් හුඟක් වෙලාවට මේ ඉස්සරහට යන්නේ පක්ෂ අදහස් නෙවෙයි පෞද්ගලික අදහස් බොහෝ විට ඒක ඔබතුමාලාට තේරෙනවා කතා කරන ආකාරයෙන් කතා කරන විලාසයෙන් කතා කරන ස්ථානවල මේක අපේ පක්ෂයේ පක්ෂ මුලස්ථාන අපි කරන සාකච්ඡාවක් බොහෝ කාලයක් එකට හිටපය කෙටි කාලයක් වෙන් වෙලා විවිධ සටන් වල යෙදුණා ඉතින් පුදුම විවිතු නැහැ ඒවත් එක තමයි දැන් මේ ඉස්සරහට යන්න වෙලා මම දකින්නේ ඒක අපිට ගමනට එකතුවට යම්කිසි බාධාවක් ගෙන එනවා පක්ෂ නායකතුමා විපර්තන නායකී කුතුමා පිළිගන්න කැමති මේ ඔබතුමාලා දැන් අහන්නේ මේ සාකච්ඡාවේ ගැඹුරම තැන මේ ගහන්න යන්නේ කෙලින්ම හදවතට දෙන්න ඕනේ ශරීරේ ගොඩනගා ගන්න ඊට පස්සේ අපි හදවත ගැන කතා කරමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගියදා සිදුකරන ලද ඇතැම් ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. එමෙන්ම ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. ජිනීවා සමුළුවට ගිහිල්ලා බෙදිච්ච අදහස් 31 යටතේ සම්මත කරපු යෝජනාව තුළ ප්‍රතිත ත්‍රස්ත පනතක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට වෙලා තියෙනවා. මේ පනත මෙරටේ වෘත්තීය සමිති, මෙරටේ ශිෂ්‍ය ව්‍යාපාර, රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ තියෙන උද්ඝෝෂණ, මේවා සියල්ලම ත්‍රස්තවාදී ක්‍රියා හැටියට ගන්න පුළුවන් විදිහට මේ පනත සංශෝධනය කරන්න අවශ්‍ය කටයුතු කර තියෙනවා. මහපාරේ ටයර් කප්පුච්චල විරෝධතාවයට තාර වුණු උනෝ. ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට රාජ්‍ය දේපළ විනාශ කරපු ක්‍රියා හැටියට ගණන් ගන්න පුළුවන්. ඒ නිසා අපි දේශපි සාමියෝරයාගේ වාර්තාව මත පදනම් වෙලා මානව හිමිකම් කොමිසමේ සමානුග්‍රාහකත්වයේ බ්‍රිතාන්‍යයට දැක්වීම ඉවත් කරගත යුතුයි කියලා අපි විපක්ෂය හැටියට උන්ට බල කළා කියලා හිටනවා. ආණ්ඩුවට ඇයි මේ මිල සූත්‍රයේ වී මිලදී ගැනීමට කරන්න බැරි? අද වෙනකොට වී කිලෝ එක රුපියල් 30යි, හාල් කිලෝ එක රුපියල් 100කට එහා. හැබැයි මේ අහිංසක මේ රටට බත සපයන ගෝවි ජනතාව ගැන මිල සූත්‍ර හදාන්නේ නැහැ. ඒ වගේම කුඩා දරුවාගේ ඉඳන් මහල්ලා දක්වා පාවිච්චි කරන කිරිපිටි ටිකට මිල සූත්‍රය හදලා අද ජනතාව අපහසුතාවයට පත් කරලා තියෙනවා. ජනාධිපති අපේක්ෂකයා ගැන බොහොම තදයට ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ ඒක ලස්සනට කරයි. අපිට තේරෙන්නේ ඉසුර දේවප්‍රිය හිටපු ඉන්න මහමෙතුමා. ඊය පැහැදිලිවම කිව්වා තව පක්ෂය අපි තීන්දුවක් කරන්නේ නැහැ කවුද අපේක්ෂකයා තෝරන්නේ කියලා. එහෙම තියෙද්දී දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහෙම ප්‍රකාශ කිරීම වැරදි. මේ ඔක්කොම අවසානයේ සියලු දෙනාම එකතු වෙනවා. එකතු නොවී කරන්න දෙයක් නැහැ. කොහොමද දේශපාලකයෝ තනිව තීන්දුව ගන්න? තනිව තීන්දුව ගන්න කියොත් ඒ දේශපාලඥයගෝ කණ්ඩායම මෙහෙම අවසානයේ මේකයි මම කියන්නේ මෙන්න මැති වර්ණෙදී මැදක් නැහැ. තුනක් නැහැ. දෙකයි තියෙන්නේ. ඒ දෙක තමයි එජාප විරෝධී කණ්ඩායමයි එජාප වාදී කණ්ඩායමයි. බීමතින් සිටි පුද්ගලයෙකු සිය බිරිඳට එල්ල කළ පොලු පහරක් හිසේ වැදීමෙන් තෙමස් වේති බිරිඳකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. බිරිඳ ආශල්‍ය කර්මයකට භාජනය කර ඇති අතර මෙවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ නොච්චියාගම කටුපොත්තෑ ප්‍රදේශයෙන්. ඊයේ පස්සරුවේ බීමතින් පැමිණි සැමියා බිරිඳ සමග අරවුලක් ඇති කර නැති අතර එදී තෙමස් බිරිඳාට බරපතල තුවාල සිදුුණා. අනතුරු ප්‍රදේශවාසීන් එක්ව සැකකාර 37 දිපියාව ගස් මැද ඇති අතර ඔහු බිරිඳාව පොළොවේ ගැසූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පසුව පොලිසිය පැමිණ සැකකරුව අත්අඩංගුවට ගත්තා. එහිදී සැකකරු සමග නීති විරෝධී මත්පැන් පානය කළ තවත් පුද්ගලයෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් බරපතල තුවාල සිදු වූ බිරිඳා නොච්චියාගම මූලික රෝහලට අතුරත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ශල්‍ය කර්මයකට භාජනය කර තිබෙනවා. සැකකරු අද නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය සඳහන් කළා. පසුගිය දිනක මහමගදී යම් ආකාරයක ලිංගික හිංසනයකට ලක් වූ කාන්තාවක් විසින් අන්තර්ජාලයට එක් කළ දර්ශන කිහිපයක් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප ඔබ වෙත ඉදිරිපත් කරමින් බලධාරීන්ගේ අවධානයට යොමු කළා. ඒ අනුව අදාළ සැකකරු ඊ අත්අඩංගුවට ගෙනුණු අතර ඔහු අප්‍රේල් පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ගාලුපාරේ බම්බලපිටිය ප්‍රදේශයේ ආලෝක සංඥා පෝරුවක් අසලදී ත්‍රිරෝදරතරයේ දරුකු කාන්තාවක් වෙතට ඇඟිල්ල දිගු කරමින් අවධානය ලබා ගැනීමට උත්සාහ කළ ආකාරයයි මේ.
आलोक संज्ञा विनाश उपासु तदाल त्रिरोधरते वेदरु कांताव समकम समांतरव गमन करन उत्साहक्रमिन असंवरले सहसरमिन दुरकतन अंके इल्ला सिटन आकारेद कांतावगे जंगम दुरकतने दर्शनवल सटहन वी तिबुने मेलेसिन මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය වීමෙන් පසු බම්බලපිටිය පොලිසිය විසින් අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුව ඔහු අද අලුත් කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අතර එෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු අප්‍රේල් 1 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මේ අතර කාන්තාවන්ට නිරන්තරයෙන් පොදු ප්‍රවාහන සේවාවල සිදුවන විවිධ වූ අතවර හිංසනයන් සම්බන්ධයෙන් වූ ඡායාරූප සහ දර්ශන පෙළ කිහිපයක්ද අප වෙත ලැබී තිබෙනවා. योजित अरुवा कसल अंगनेट विरोध पलकर्मी अद पेरोरुवे गाल मुदुर क्रीडांगने इदिरिपिटदी दहसकट आसान्न पिरिसक विरोधितावक निरतवी जनाधिपति लेखम कार्यालय दक्वा गोस जनाधिपति अतिरेक लेखम वरे कुहम वी संदेशयक बहर दुन्ना अदाल कसल अंगन इदिकिरीम पिलिबंदव परीक्षण सिदुकर निर्धारण सह विशेषज्ञन कंडायमक अद कोलंबदी प्रवृत्ति साकाच्वात्मीन संधान कले अदाल विरोधता पिटुपस देशपालन बलपैमक कति बवाई वार्षिक वत्कम सह बेरकम प्रकाश इदिरिपत नौकरी संबंधेन हिटपु अमात्य जोनस्टन प्रणांदु महताट रही गुणकृति बू नडु हतराक अल्लास कोमिसम विसिन इल्ला अस्कर गनीमेन पासुव ए महता निदास करीमट कोलंब महेस्त्रात अधिकरणय अद नियम कला कोलंब हातदासन प्रदेश वल तरुणी निकोलस देनिकु दिदास अटवसरे दी पहरगेन गोस अतुरुदन कलेयाय कीन सिद्धियट अदालव हिटपु नाविक हमुदापति अद्रियाल वसंत करन्नागुड महतागिन तेविनी दिनटत अपराध परीक्षण डिपार्टमेंटुव अद पय हतरकट अधिक कालयक प्रश्न कर प्रकाश स्थान करगत बव पोलिसिय संधान कला मातर पमुरन एलवेल दुम्रिय हरस मार्गे संधा आरक्षक गेटवक लबादन सिल्लमिन प्रदेशवासिन पिरिसक अद पेरोरुवे दुम्रिय मार्गे अभिर करमिन विरोध तावक निरत वीम हेतुविन बदुल्ले सिट मातर बला दहवने कल दुम्रिय पैक पमन कालयक प्रमाद वु अतर एहिदी उनुसुम तत्वय कटगता वाटा वाटा हीरो සමගින් දැනට අපි සමග ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 90 තිරේ දිසන් පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු රාත්‍රී 9:55ට. අයිබෝවන්.